සිලදනාටම බෞද්ධය රූපහනයබෝයත සන්න බෙදනය කරන උතුමූ දායකත්ව සධර්ම දේශනාව මෙලෙසින් ආරම්ම කරන්නට මේ සූදානම ධර්ම දේශනා වදිනේ පටිතකනුල් ලබන්නේ බෞදධය මාධචාලයේ ගම් පාශවාකාව පවත්පා කන යන ගම්පහා නාරංගල ගුණරත්තන සම්බෝධි සදහමුසයන පරිස්ත්‍රේසි ටයි. මදේශනාපත්වන්නට අපකිරේ මහත් අනු කම්පාාවෙන් මෙදම් සභාමණ්ඩ පේට වැඩමකට පදාළ, වරකාපළු දංෝවිට හැළගල අමරාපතිය සදහම්සිෙනසුනෙහි ප්‍රධාන අනුශාසක පූචපාද කැළනී අජිතගෞරවනී සාමිත් වහන්සේ අබිසීළු දෙනාමෙක් සාධනාද පවත්පවාපි ලිකානිමු. සාතුූ සාධෝ සාධ. ටම්බුව කන්දහේනේ පදදිංචි ශ්‍රයාණි කාන්ති සනවිරත්න හත්මිය ඇතුළු සෙනෙවිරත්න පවුලේ සිලු දෙනා විසින් මෙමතුම ධර්ම දේශනාව මෙෙලෙසින් වු ලෝකේට ම සන්න වේදනය කරන්නට පින් බ්‍ර දායකත්වයෙනටියුතු කරනවා. එසේ නම් අපිකිරේ මහත් අනුකම්පාාවෙන් මෙතැන සිට ධර්මදශනා පවත් වන්නට ගෞරවනය ස්වාමිින්න් වහන්සේට අරාධනා කරනවා. අවසරයි ස්වාමින් පහන්ස. සාධහ සාධසා සමන්තාච लेषु गच्छन्तु देवता सद्धम मुनिराजस् सुनन्तु सग्मुखदम् अयं भदन्ता धन कालो अय भदन्ता धन कालो अयं भदन्त भगवतो अर्हतो සම්මා සම්බුද්ධස්සේ නමුතස්සෙ භගවතෝ අරෙහතුෝ සම්මා සම්බුද්ධස්සේ නමුතස්සෙ භගවතෝ අරෙහතුෝ සම් සම්බුද්ධස්සේ සුත්තන්ත පිටකේ කුද්ධක නිකායේ තේරගාතාපාලි පාරසරිය තේරගාතාති තුන් ලොවට අග්‍ර වූ තුන් ලොවට ශ්‍රේෂ්ඨ වූ තුන් ලොවට උත්තම වූ ශාන්තිදායක ශාන්තිනායක අංගී රස අමාමෑණී සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර කරමි නමස්කාරවේවා ලෝකනාත වූ අප ශාක්‍ය මනීන්ද්‍රයන් වහන්සේ විසින් මහා කරුණා සිත්තුපදවා දෙවමිනිස් ලෝසතුන් හට දෙසා වදහල පරම ගම්බීර උත්තරීතර ශ්‍රී සද්ධරමයටද නමස්කාර කරමි නමස්කාරවේවා. පරමෝත්තමයන් වහන්සේගේ ලය මඩලෙන් නු පන් සුජාත පුත්‍රයන් වන නිකෙලෙස් මහා රහතන් වහන්සේලාගෙන් පැවත එන මග පලලාබී උත්තම වූ ආය මහා සංගරත්නයට ද නමස්කාර කරමි නමස්කාරවේවා. ගරුතර මහා සංගරත්නයෙන් අවසරයි ශ්‍රද්ධහවන්ත කාරුණික. පතුනි අද මෙම දම් දෙසුම ඔබවෙත ගෙනෙනු ලබන්නේ සියනෑ පුරවර දෙල්ගොඩ නාරංවල පිහිටි බෞද්ධයා මාධජාලයේ ගම්පහශාකාව පිහිරා ඇති ගුණරථන සම්බෝධිස දහම් සෙවන අද මෙම දම් දෙසුමට තම සෙදහැති දායකත්ය ලබාගෙන කටයුතු කරන්නේ නිට්ටඹුව කන්දහනේ පදිංචි පිරිසක් විසි සෙදහවතුනි අපි අහලතිීනවා ධර්ම දේශනාවන් වල මෙ මේ වගේ වචන කීපයක් කල් දක්නා නුවනහලතිීවානේද ඒවගේ අනාගතය පිළිබඳව පවසන අනාවකි අහලතිීනවනේ. අද මෙම සුවිසේසී දම් දෙස්සුමින් නොබට දැනගන්නට ලැබෙනවා මේ වත්මන් ශාසනික ත්වය පළිබඳව අතීතයේ වැඩ හිටපු මුනිවරු විසින් ඒ නුවනින් දැකපු ආකාරය. ඔබට පුදුම හිතෙයි කොහොමද අපේ මේ අද පවතින තත්ත්වය මේ උතුමන් වහන්සේලා දැක්කේ කියලා. භාගතුන් වහන්සේගේ ධරමය තුළ සඳහන් වෙනවා අති විශේෂ දේශනාවක්, අබේ රජ කුමාර සූත්‍රය කියලා රාජකුමාරයක් මුල්රගෙන භාගතන් වහන්සේ වදාරණ දේශනාවක් ඒ දේශනාව මජ්‍යමනිකායට අයත් දේශනාවක් එහි තියෙන්නේ මේ වචනය පිළිබඳව මගින් එක්කරුණක උපුටා දක්කනව මේ දේශනාවට සම්බන්ධ නිසා යම් වචනයක් තියෙනව සත්‍යයයි ඒකටදල තොරතුරුත් පේන්ඩ තිවා ඒ සත්‍ය සමාජයගත වනාට පස්සේ බොහෝ දෙනෙක්ට යහපත සැපත හුදා වෙනවා මිනිසුන්ට හැදෙන්ඩ එකින් පණවිඩයක් ලැබෙනවා එවැනි ඇත්ත එවැනි සත්‍ය කල්යල් බලා බුද්ධිමතුන්ට පවසන්ඩ කියලා භාගතන් වහන්සේ දේශනා කළා එනඟ අපී දේශනාව මෙසේ ශ්‍රවණය කරම සූත්‍ර පිටිකේට අයත් කුද්දක නිකායේ මහරහත් උත්තමයන් වහන්සේලාගේ ජීවිත කතා පිළිබඳ වල්ලා ඒ සඳහන් වන තේරගාතා පාලයේ අපි තව දද මුුණනිගාතා මුනිවරුන්ගේ විස්තර සඳහන් කොටසේ අයත් පාරාසරිය අරහත් මුනිවරයාගේ අනාගතය පිළිබඳව පිළිදරව් කිරීම තමයි මෙසේ අපි ක මහා වනයේ මල් පිපිලා තිබුණ සමාහිත සිත ඇති භික්ෂුවක් ඒ වනන්තරයේ වැඩවාසය කළා ඒ උත්තමයන් වහන්සේවේකීව භහාවනාවෙන් ඉද්දී මේ සිතිවිලි ඇති වුණා ලෝකනාත වූ ලෝකයට පිහිටවන ෝත්තම වූ බුදුරජාණන් වහන්සේ ජීයොමාන වැඩසිටිද්ද. භික්ෂූන් ජීවත් වනේ කොහොමද වර්තමානය තුළ වැඩවාසය කරන භික්ෂූන්ගේ ස්වභාවය කොහොමද කියල උන්වහන්සේ විමස විමස බැලුව. එකන මේ බුදුරජාණස පිරුවන් පැවැට පස්සේ මේ සිද්ධිය වහන්සේ කල්පනා කරලා තියෙන්න්නේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධතිර පත්වෙලා පිරණුවන් පානකං අවරුදු කීයක් ජීවත්වනාාද කියදද හතලිස් පහක් අරදු හතලිස් පහක් ජීවත් වනා එතරුන් වහන්සේ පිරනිවන් පැවට පස්සෙ තමයි මෙහිි දරව්ව කරලා තියෙන්නේ පාරාසරිය මුණනිවරයා විසින්. ඒ කාලෙ බුරජනස වැඩන්න කාල ජියෝමාන කාලේ. ඒ කාලේ සිවුරු පරිහරණය කළේ ලදදයින් සතුරුෙන්ඩත් සීතල සුළඟින් ආරක්ෂාවෙන්ටත් ලැජ්ජා ඇතිවිෙන තැන් වහ ගණ්ඩත් විතරයි. ඕනසිවුරක් පරිහරණය කිරීම සැබෑ අරුත පවසනව මුනිවරයා ඉස්සර ස්සර කල කියන්නේ බුදුරජාන් වහන්සේ ජීියමානව වැඩ ඉද්ද ඉස්සර ප්‍රනීත දාන ලැබුණත් කටුක දානයක් ලැබනත් ටිකක් ලැබනත් බොහෝකොට ලැබුණත් ඒ ලැබිච්ච දානයට ආස කළේ නෑ ආහාරයට ගිජුණේ නෑ ඒවාට හිටි බැඳුුණෙ නෑ දන් වැලදි වී අප මේ ගත කරන්න උතුම් බඹසර ජීවිතයට අනුගුරහයක් පිණිසන මේ කෑම ගන්නේ මේ ආහාර ගන්න මේ දාන වලඳන්න කළ හිතාගෙන තමයි දානෙවලඳ වී. ඉස්සර අසනයේ පේකදී ජීවිතයේ පවත්වන්නට බෙහෙත් හේත් කරනවට වඩා ඒ මුනිවරු ගොඩක් මහන්සි වුණේ කෙලෙස් නැති කරල දාන්ඩයි. ො ෙත්ර්ග හො ො ඉන්න ෙේ කල්පනා කළේ. ඒ රෝගයක් ඒ අසනීපත් විදර්ශනා කරලා ඒදුකත් මුල් කරගෙන සංසාරයේ නිදහස් වෙන්ඩ තියෙන වන්නම් කියලා වීරිය කරලා තියෙනවා. මහා වනාන්තරවල රුක්ක මූලවල දියලි ළඟ ගල්ලෙන්වල විවේකය සොයා. වේකීටම නැබරු වෙලා ඉස්සර භික්ෂූන් වසේ කළේ එ භික්ෂූන් මේ අගරාශ්‍රිතව ග්‍රාමවාසීව එහ බහුලව හිටපු විස්තරයක් නෑ වනාන්තර වලමයි කැලෑවල් වලමයි හිඳල තියෙන්නේ. ඒ භික්‍ෂූන් වහන්සේලා යටහත් පැවතුම් ඇතුව හිටිය එකැන හිටන් අහිංසකයි දරුණු නෑ කියෙකන යටහත් පැවතුම් ඇතුව හිටිය කලා කියන්නේ අහිංසකයි අර සැරපරුස නෑ පහසුවෙන් පෝෂණය වුණ මහනකම පවත්වාගෙන න්නකු ඩාාවත් ජාති හොමනා වෙලා නෑ ඒ වගේ මුන්වහන්සේ හරි රුදුයි හිත තදනෑ හිතේ තද ගති නෑ රඩුවල පැටලුනේ නෑ. ඒවගේ වචනය අසංවර කරගත්ත නෑ නැම හි සොඳහන් කරන කටවාචාලකම් නෑ කියලා. උන්ව වහන්සේලා අරුත් බර ජීවිත ගත කළා. එනිස්සාම උන් වහන්සේලාගේ ගමන් බිමන් දන්පෙන් වැලඳීම් උන්වහන්සලව ඇසුරු කරන එකත් අන්නයට ප්‍රසාධයක් ම වුණා ප්‍රසාධයක් කියල කියන්නේ හිත ගත්තා ගුණේට වසගෞඩා උන්වහන්සේලාගේ ඉරියව් හරිම සංවරයි ඒක හරියට සිනිදු තෙල් දහරාවක් රූරා වැටෙනෝ වගේ ැ වතුරු වැටෙනකොට එක පාර්ට වෙනවනේ තෙල් දහරාවක් වැටනකොට එක පාට වැටෙනවාද නේද? හරි සෞුම විදිහටන සවු විදිහන වැටන්නේ ඉස්සර භික්‍ෂූන්ගේ ඉන්ද්‍රී සංවරඒ වගේ කියනවා. උන් වහන්සේලා දෙහාන වැඩුව ග හැම නිතරම කරලා තියෙන මොකකරණ එකද භාවනා කරන එක. හැම කලේසියක්ම ප්‍රහාණය කළා ඒවගේ මුන් වහන්සලලා හරි කරුණාවන්තයි. දැන්ඒ රහතන් වහන්සේලා නෑ. රහතුන් පිරිනිවන් පාලා ඇැමි තවත් රහතන් වහසරමක් කියන්නේ දැන් එහෙම උතුමන් නෑ උන් අන්සල පිරිනිවන් පාලා එබන්ධු උත්තමයන් වහන්සලා ටික දෙනයි දැන් ඉන්නේ එන මේ බුදුරජාන් වහන්සේ පිෙන්ුවන් පාල ටික කලක් යනකොටම රහන් වහන්සලගේ සැහෙන අඩුවක් සිද්ධ වෙලා තියනෙනවකො මේකා මාහරුමදී තුන්ලෝක තු ොක අරුමද මයි කෙ ප්‍රහණය කනෙක් අනි ැම එකක්ම ලසින් කරන්න පුළුවවා. සීල සමාධී ආදී කුසල් දහන් වැඩීම ප්‍රඥාව උපදවා ගැනීම පිණිස ඇති වැඩ පිළිවෙල අතහැරලා දැම්මොත්. හැම ආකාරයකින්ම පරිපූර්ණ වූ මේ බුද්ධ සාාසනය අතුර දහන් වෙලා යාවි ොන බුද සාසය අතු දහ වෙක කොහමද කියල තිෙන. බුද්ධ ාසන අතුරදහ වෙන ගොඩුනැලි කඩාවින්දර පස්ස නෙමෙයි හරිද බුද්ධ ශාසනය අතුරු දහන් වෙන්න පිරිස ගොඩාක් මහන වෙන නිසාත් නෙමේ හරිද බුද්ධ සාාසනය අතුර දහන් වෙන්න හේතුව පැහැදිලිව සඳහන් කරන මේ මුණනිවරයා සිල්රකින එක භාවනාකරන එක ප්‍රඥාව උපදවාගන්නේ එක ඒ වැඩ පිළිවෙලගෙන ආයස්ථංකික මාර්ගය ක් නිරෝධ ගමණී පටිපදාවනි ආර්යස්ථාංගික මාර්ගයේ ගමන් කරන්න එක අතහැරල දැම්මුොත් ආංෙදාට බද්ධාසනය ඉවරයි ඒන් අතුරු දහන් වෙනවා කළ කියනවා. පාපී දේවලුත් කෙලෙසුත් බලවත් වෙච්ච කාලෙක විවේකයේ හොයාගෙන ගියත් ධර්මක්ඥානයක් විතරයි ලැබෙන්නේ බුද්දුම කතාවක් කියන්නේේ ාපි අදහස් ඇති වෙනවා එකට ගිහි පැවිදි කතා වක්නේ තේරවාද පාපි අදහස් ඇති වෙනවා එතකොට පාපී අදහස් හිතට එන කොට මිච්චා සංකල්පනානේ සම්මා සංකල් පෝලින් තොර වෙනවා එතුර කෙලෙස් බලවත් වෙනවා හරිද කෙලෙස් කියන්නේ රාගේ බලවත් වෙනවා දේශයේ බලවත් වෙනවා මෝහයේ බලවත් වෙනවා ඉරිසියා බලවත් වෙනවා ගුණමක්කුම ලවත්වෙනවා ක අපපටිකම බලවත් වෙනවා එකට එක කිරීම බලවත් වෙනවා දෙෙනවද. මාන්‍ය බලවත් වෙනවා හිතට ගන්නවා හිතුවක් කාර වෙනවා කවුරුත් කියෙනදී අහන් නැති වෙනවා. තමන්ට වඩා කෙනෙක් නෑ කියලා හිතෙනවා මේ හැම එකක් මොනුවන්ද කෙලෙස්ඒතුර මේ කෙස්ුට ගිහි පවිදිි තාවවත්වෙනවාවද එහෙම කතාවක් නෑ හරිද. පාපි දේවලුත් කෙලෙසුත් බලවත් වෙච්ච කාලෙක හන්න? විවේකයේ හොයාගෙන යනවා මයි යන ඔවිවේකෙන් ඉන්ඩ මටම පිරිස දිරවන්නේ මට හරි යන්නේ ධර්ම්‍යනය කරනවා මේ මුනිවරය පවසනවා පාපි දවලුත් කෙසුත් බලවත් වෙච්ච කාලක විවේකයේ හොයාගෙන වනගත වනත් දහම් දෙනුමක් ලැබේ කියනවා එතනින් හට හිත වැඩෙන්නේ මේ කතාව සම්පූර් ඇත්ත මේ කතව සම්පූර් ඇත්ත කෙලා දන්න මහනකාම කරන අපි දන් පැඳෙන ඔබ නෙමේ නැකැකී වැතැම් කතා තියෙනවා ඇත්ත සිද්ධියක් වෙමින් පවතිෙනවා සිද්ධික දාමයක් එතර බුද්ධිමක් පිනිස්සුන්ඩ මේක කලින් කල ගිහි පැවිදිී අයට දැනුවත් කරන්න ඕනේ ඒ ඉුතුර මේක දැනුවත් කරාම යහපත පිස පවතිනය වන දැම සිද්ධී ඒ පරාස්සරියය මුනිවරයා පවසන්නේ කාගවත් හිතර ඉද්ද්ඩද කාගවත් හිත කඩාවට්ටඩද කාගත් හිත තලන්ඩද ට හරි ඇනුම් පදයක් හැටියටද නැහැ. කුසල් සිත්ත පදවා ගනීවා කියෙන කරුණාවේ. ත්‍රමිහි සඳහන් කරනවා දහම් දැනුමක් විතරක් ලැබේ කියනවා. අරන්න එකට ගියත්. චිත්ත දියුණුුවක් ලබා ගන්නවා කියන එක සිද්ධවෙන්න නෑ කියලෙන කියන්නේ කරන්න බෑකන කරමේ කියන්නේ. බොහෝට වෙන්න නෑ ඇයියේ පාපී දේවල් හිතේ තියෙනවා. කෙලෙස් උත්සන්න වෙලා තියවා. හිත වඩන්න හිත වැඩෙන්නේ. කෙලෙස්ම වර්ධනය වෙලා ගියොත් ඒ කෙලෙස් විසින් ජනතාව කියලා ගනීවි ඊට පසේ සිද්ධ වෙන්න මෙච්චරයි. ඒ කෙලෙස් ජනතාව සමග සෙල්ලම් කරකර සිටවී මෙතරම මේ ජනතාව කලා කෙන ගිහි පැවිදි දෙපිරිස කිෙන දසින්. වනස්සේවගේ ලගු වචනයක් කතා පවසන්නම කොත් දන්නවාද කෙලෙස් උත්සන්නුනනාට පස්සේ අර ගෞරු වාර්ථය කියනක ඒ වචනටත් නික හොඳ නැති කමක් හටගන්නවා ඒ වචනට හොඳ නෑ තේෙනවද නස පවසන වචනය ජනතාව කෙලෙස් වර්ධන වෙලා ගියොත්ඒ කෙලෙස් විසි ජනතාව ගිල ගනේවි ඊට පස්ස සිද්ධ වෙන මෙච්චරයි. ඒ කෙලෙස් ජනතාව සමඟ සෙල්ලම් කරකර සිටියවි. කෙලෙස් මිනිස්සුත් එක මොකුත කරන්නේ සෙල්ලන් කර කරන්න එතුට මිනිස්සු ක්‍රියා කරන්නේ දරමට අනුවද කෙස්වලට අනුවද හරි පැහැදිලිෙන් ප්‍රකාශන අනි නිකෙලෙස් මනිවරුන්ගේ ප්‍රකාශනන ඔහෙවත් වරදින්න විදියක් නෑ එතකොට පිස්සු හැදිච්චි ජනතාවක් රාසියන් එක්ක එකට ඉන්න වගේ වැඩක් කියනවා. හරිද පිස්ු හෙදරක වචනට තේරෙනවන හරිද නිරෝගී හොඳ යහපත් මානසිකත්වේ බිඳ වැටිල්ලා. හරිද එතු සිහිය විකල් වෙලා හ කල්වෙච්ච පිරිසක්ව දානව රක්ෂය පිරිසක් එක්ක දැම්මොකොද වෙන්නේ අර සිහිය විකල් වෙච්චාය දන්නේ නෑ මේ රාක්ෂසිියූ පිරිසක් එෙස මොකද කරන රාක්ෂ එක් බෝලග හයි මෙතන් රාක්ෂයෝ කළකිවේ කුද කෙලෙස් හරිත පිස්වු හැතිච ජනතාව කළ කව කාටරද මේ කෙලෙස්ම වඩ වඩා ඉන්න ගිහි පැවිදි අපිට කිපුූ නමක් කොච්චර ලස්සනයිදබලන්න කොම විග්‍රහයන් කෙලෙස් විසින් ඔවුන්වු යටපත් කරල දානවා ඊට පස්සෙ ජනතාව කරන්නේ කාම අරමුණ සොයිසයා දුවන එක විතරයි ට පසේ හොයන්න මොකද විනෝදී යුදබිමක ඉන්න පිරිසකට අනක් ලැබුණ වගේ යුද්ධබිමක ඉන්න පිරිසකට අන දෙ නිලධාඩිය අන දෙනවා උතුරට මීට පන්සියක් ෂනෙන් ගමන් කරනු කියලා මොකුද කරන්නේ අනු ලැබිච්චකමක් සෙබලු ටික ඒ පෙතට දුවනවා වේගෙන් ජනවා. මිනිස්සු කාමර මොහැගේ නැනැතේ ගේ කියනවා කාමයන්ට වේගවත් වේගෙන් ප්‍රතිචාර දක්කනවා. දැමල්න මිනිස්සු ඉක්මන්ට ගෙවල් හදන් නයිවෙලා හරි වාහන ගන්් බාලට ික්මටු ගන්නන්ඩ පැවිදුණන තික්මට පසහදා ගඩ ඒකතම ඉක්මං වෙන්නේ. නමු හිතේ තියෙන කෙලෙස් තුරු කරගන්න ඉක්වන්ගෙනවාද ඉක්මං වෙන්නේ. වරදවාහිතන් දෙපාමි දේශනාව. මේ රහතන් වහන්සේ නමකගේ ප්‍රකාශයක් නෙමේ එතකොට ධර්මී බැහැර වෙලා යනවා. එකෙක් කෝ හල කට ගන්න හ රඩුුව ප ප . ින්තියා දෘෂ්ි වැලඳගෙන ඒවා ශ්‍රේෂ් දේවල් හැට පිගන්නවා දෙැබලඩකු ගත්තර පස්සෙ කකය කීක කතානේද කියන්නේ හැම තැනම තිෙන තමන්ව පෙරට ගැනීමක් මම තමයි හරිදේ කියන්නේ මම තමයි උත්තමයා මගේළඟට එන්න මගේ පස්සෙන්ෙන්න්න ඔකුල අනාත වෙන්න මම තමයි දන්නේ ඒ සිටිවිිලි තුළල අභ්‍යන්තරේ තියන කුමක්ද සම්මාදිිට්ටියද සක්කයිදිට්ටියද සකයිදි සකයිදිට්ියය කළ ගැන්නේ පංචුපාදනස් කන්දය තුළ ජීවයක් ආත්මයක් සදාකාලිකදයක්ති නගෙන වැදි දැක්ම දේපල වස්තුවත් අතහැරලා අඹුදරුවත් අත්හැරලා ගිහිගෙවලුත් අත්හැරලා මහනුනාට පස්සේ මහ වෙන මහන වෙන ලොක් කැකිරීමක් කර දේපල වස්තු අතහරිනවා නිවාවෙලා නං අබුව දඩුවන් අතහරිනවා හරිද එතකොට ඒ ගෙවල් දොරුවල් ඔහු කාම සම්පත් අත් හරිනවා එච්චර කැපකිරීමක් කරලා මහනවෙෙන අය පස්සේ කාලක මොකොද වෙන්නේ පස්සේ කාලෙක රලු පරලු දානමාන නිසාත් නොහොමිනා දේවල් කරනවා කියනවා තමගේ දාහකව රැකගන්න රන්ඩු වෙනවා ඔහය ලේපන්සල්ට මේන එකයි ඇත්ති ඉඩ පමි පන්සලි පස් පා ගන්ඩ ඔලට අපි කරා වැඩි අච්චර කැපකිරීමක් කරලා සසු ගතවෙේච්උුණට බස්සේ මේ ධනයක් ඇතැමට මොනහි පොන්්ටි පින්කමක් නිසා හිත තලා ගන්නවා එක පුදුමමී විග්‍රහයක් ඉතින් බඩ පිරිණකම් හොඳට දාන වලඳනවා උඩු බෙල්ලෙන් වැඩල නිදා ගන්නවා නැගිට්ටට පස්සේ ශාස්තෘුන් වහන්සේ විසින් කියන්ඩ එපා කියපු දේවල්ම ලාමක දේවල්ම කතා කරකර ඔහයේ කාලය ගෙවනවාගැනම දේශපාලන කියලා කැනමේ දස්පාලන විස්තර කතා කර කර ෙන්වා කලා කියන්නේ. ඒ භික්ෂූන්ගේ සිත් සන්සුන්නේෑ බාහිර දේවල් විතරක් කැමැත්තිෙන් ඉගෙන ගන්නවා. දරමේ ගෙන ගන්නේ තරමට පරිබාහිර දේවල් හොම මසාාවෙන් ඉගෙන ගන්නවා මහන ජීවිතයේ දියුණු කරන්නට හේතුවන ධරමය පැත්තකට වීසි කරනවා කියනවා මිනිස්සුන්ගෙන් ලාබ ප්‍රයෝජන ලබාගන්ඩ හරි ආසයි එතකොට කරන්නේ ගිහිියන්ට බැල මෙහහිවරකං කරන එකයි මේක තේරුම් ගණ්ඩ ඕනේ මෙහි සඳහන් කරවා හිට පස්ස කරන්නේ ගිහන්ට නොඒක් කාකාරයේ උපස්ථාන කටයුතු කල ගිහිියන් අසතුරු කරන්න හදනවා එන්න කන්්ඩ බොන්්ඩ රසයි මේ ගුණයි මේ සීනීවලට හොඳයි මේ කොස්ටෝල්වලට හොඳයි මේ ප්‍රෂර්වලට හොඳයි එහෙම වෙනවා කියනවා හරිද මේ ඇත්ත තේරුම් ගණ්ඩෝන අන්තිමේදි මොකුද කරන්නේ පින්ඩ පාතයක් වැඩිය නම් ඒකත් ගිහින්ටම දීලදානව කියන. ක්සූ නට පස වෙද මහතුරුගේ ගහිහන්න්න බෙහෙත් කරටන්ගන්නවා. ගිහි එක් වගේ සාමාන්‍ය ජීවිතයක් ගෙවෙනවා. ගනිකාවක් වගේ ඇඟපත සරසනවා. සිටුවරයෙක් වගේ මිල මුදල් ඇස ඉසුරුම රැස් කරල ගොඩ දාගන්නවා. සටකපට චාටු බස් කියන්න පටන් ගන්නවා බොරු දේවල් කියන්නට පටන් ගන්නවා වංචනක ජීවිතයක් ගෙවාගෙන වැරදි විදිහයට තමයි මහනකම කරගෙන යන්නේ. සිව්පසේ ලබා ගන්නේ සම්මාජිවෙන් එම මිත්‍ය ආජීවයෙන් අකප දේවල් කැපවිදියට හුවා දක්වළවා මේ කාල හැටිරිති මේවා නැතුව බෑ කොමද කරන්නේ අකප දේවල් කැපයි කියලා වදාරනවා පවසනවා ජීවත්වයෙන් පිණිස ජනතාව රවට්ටගෙන බොහෝ වස්තු ඇදගන්නවා පිරිස් ලවා ඇපූපස්ථාන කරවා ගන්නවා ඒවා කරවා ගන්නත් පින්කම් කිය කියා මිසක් චතුරවාාර් සත්‍යාබූදරෙමිනිස්සුන්ට පාර කියල දෙන්න නෙමෙයි අනුන්ට බණ කියයා දෙන්නෙත් ලාබ බලාගෙනමයි බණ කියන අට හගෙන් අපිට මේ කියන්නේ. අනුන්ට බණ කියල දෙන්නෙත් ලාබලා බ්ඩ මිසක් ධර්මය අර්ථ කියල දෙෙන්ට නෙමෙයි ඇත්තෙන්ම පිරිස සංගරත්නයට අයිති නෑ හරිද නොත් සංගය අවද දෙසා ලැබෙනදේට ඒයි ර්ඩු කොර ගන්නවා ඇත්තෙන් අනුන්ට ලැබෙනදී වලලින් තම ය ජීවත්වෙන්නේ ඒයට ලැජ්ජාවක් නෑ අලජ්ජී පිරිසක්. මහන ජීවිතයක් ගත නොකරන සහරුදවිය හොඳට හිස මොඩු කොර ගන්නවා සංගල සිවරු පොරෝ ගන්නවා ඒ වුුණාට ලාප සත්කාරය මොසපත්වෙලා ගෞරුය ලබා ගණ්ඩ යාස කරන්නේ එතකොට සසුන් මග සීසීකඩය යනවා. දිහන උපොදවා ගැනීම මගපල ලබා ගැනීම එහෙම කරගඩ බැරිවෙනවා එතකොට දිහාන මාර්ගඵල ඇතිකරගත් උතුමන් නැති වෙලා යන්නවා ඒඋතුම් ගුණ ධර්ම ඇතිකර ගැනීමත් ඇතිකරගත් දිහාන අභඥාවගේ දේවල් රැකගැීමත් ලේසි වැඩක් නෙමේ කියනවා එකන ගුණන් ඇතික ගටත් තමාරුවේ ඇතිකරගත කෙනකුට ඒ පවත්වාග ගත් ලේසි නෑදැන් දෙහනයක් වගේ එකක් පිරිහෙනවා ර්ගපල පිරිහිෙන්නේ මාර්ගඵල නිවන් දක්වාම පිහිටනවා දිහාන අභිඥ්ඥාකීනය පිරිහෙනවා. කටු පඳුරු ගහන වෙලා තියෙන පොළොවක ඉතා පරිස්සමින් තමයි ඇවිදගෙන යන්ට ඕන. අන්නේ වගේ මුුණවරයාත් ගමේ හැසිරෙන් ෝනේ ඉතා හොඳ සිහි කල්පනාවෙන්. ඉස්සර වැඩිහිටය රහතන් වහස ගෙන සිකර ඕන හස ජවිතය ගත කළ ආකාරය හිතන්ඩ ඕනේ අඩුගණනේ ජීවිතයේ අවසාන කාලේ හරි ආර මාර්ගයේ ගමන් කළොත් ඔහුට නිවන්න අාවබෝධ කර ගඩ පුළුවන්. ශ්‍රද්ධ ආදී ඉන්ද්‍රියන් දියුණු කරගත්ත සැබෑ ඉසිවරයා වූ සැබෑම බ්‍රහ්මණය වූ ඒ අරහත් භික්ෂුව මේ ගාථාවන් පවසලා පිරිනිවන් පෑවා මේ ජීවිතය සමුගන්න ඔන්න මෙන්න තියලා රපු ම අත්භූත පුද්දුම හිතෙන්න්න ඇගේ ලොමු දහ ගැන්වෙන ්‍රෝමෝද් ගමනය වන්න ප්‍රකාශයක් කළ උනැස පිරුවන් පැවා ඒ රහතන් වහන්සේ නම්ම කක්ද පාරාසරී රහතන් වහන්සේ ඒකට මදාලව තවත් රහතන් වහසෙන මක් මේ වගේ ප්‍රකාශයක් කළිදරවක් කරනවා පුස්ස රහතන් වහන්සේ මා ප්‍රයන්න පුයන්න අල්සයන සයන්න හුස්ස ගොත්ත නමින් තාපසයෙක් හිටියා ඒ තාපසයාට දැකගණ්ඩ ලැබනා පැහැදීමම් ඇතිකරවන බොහෝ භික්‍ෂූන් වහන්සේලාව උන්වහන්සලාගේ ඉන්ද්‍රියන් හරිම ශාන්තයි උනසල ගොඩක් හිත දියුණු කරලා හිටියේ ඒ ගැන පුස්ස නම් රහත් මුනිදුන් ගෙන් ඒ පණඩ ගොත්ත තාපසයා මෙහම ඇහුවා මගේ මේ ප්‍රශ්නයට පිළිතුරු දුන මැනව. අනාගතයේ බිහිවන භික්‍ෂුන් වහන්සේලා මොනවගේ දේවල්ලට දාස කරන්නේ. උන්වහන්සල අනාගතයේ මොනමෝන වගේ දේවල් ඉලක්ක කර ගනීද. උන්න්නවහන්ස මොනවගේ ආකල් පෝලිින් අනාගතයේදී යක්තවේ විද කියලා ඇ කවු දැහෙවි තාපසේක්. එතකොට මේ පුස්ස කියන මුනිවරයා පණඩර කියෙන තාපසයට මෙහි පිතුර දෙෙන. සය එහෙනම් මං කියන දේ අහගෙන ඉන්ඩ අනාගතයේ සිද්ධ වන දේ මං කියන්නම් හොඳින් මතකතියාගන්ඩ. අනාගතයේ ඇතිවන විික්‍ුන්හන්සල බොෝ විට කරන්නේ ක්‍රෝධ කරන එක පලිගන්නේ එක ඇතිගුණ මකනයක මානයෙන් ඉදිමිලා තමන්ට නැතිගුණ හොවාදක්වොන එක එරිසියාවෙන් ඉඳගෙන රන්්ඩු කරන එක වාදීවාද කරන එක ගැඹුරු දර්මය බවට ගැඹුරු ධර්මය දන්න බවට මාන්‍යයෙන් හිතාගෙන වටේ දුවන එක තමයි ඒගුලු කරන්නේ චපල සිත් ඇති ඒ උදවිය ධර්මය ගැන ගෞරුවයක් ඇති කරග නෑ ඒ ඒ අය ැත්තේ ඇයට ගෞරුවයක් නෑ ධර්මය දන්න අනිත් අඇ ගැන ගුරුවෙකුත් නෑ අනාගත ලෝකයේ මේ විදිහ බොහෝ ආදීන පහළ වෙනවා බුදුරජාණන් වහන්සේ මේ ධර්මය දේශනා කොට වදාලේ ඉතාමත්ම පිරිසිදු ලෙස එහෙත් නොයෙක් මිත්‍යයා දෘෂ්ටි ගෙනහැර දක්වොමින් මේ ධර්මය පවා අය කිලිටු කරදානවා. අනාගතී බලවත්වන්නේ අන්න ඒ වගේ විික්‍ෂූන් තමයි ඒ උදවිය සංඝයාගේ ප්‍රධානත්වය උසුලනවා එහෙත් ගුණේෙන් හී නයි ර් දන්නේ දහමතුළ විශාර්ධනය මොනවම හරි ප්‍රකාශන නිකුත් කරන්න විතරයි දන්නේ වචනවලින් මොනෝමහ ලොකුටිකක් කියන්ඩ විතරයි දන්නේ ඒත් සංගයාතර වැඩ සිටිනවා ගුණවත් භික්ෂූන් වහන්සේලා උන්වහන්සට ඉතා හොඳ ධර්මාබෝධයක් තියෙනවා පාපෙට ලජ්ජයි පව්කර්ඩ බයයි හත් භික්ෂූන් වහන්සේලා වැඩකට නැතුද වී වගේ පැත්ත කකරදානො කියීනවා සිල්ල තුන්ග පැත්තකට විසි කරනවා කියීනවා සිල්ටරැ කළ හැරියයි මේ කාලෙ හෝමගියත් හරියයි මාර්ගඵල ලබයි ලබයි කළ තමයි බය නිවන් නිවන් දැකළ බලමුොකු කියල එවට සමච්චලේ ලක් කරනවා කියීන මාර්ගඵල නිවන් ප්‍රඥා රහිත පාපී භික්ෂූන් මොකොද කරන්නේ ඒ අය රිදිී කෙත්වතු ගව මහිශාදීන් සේවක සේවිකාවන්න පවා තියාගෙන ඉන්නවා. ඔවුන්ට නුවනක් නෑ සීලෙකුත් නෑ සමාධියෙකුත් නෑ මාන්‍යය යුක්තව කටහඬ ගොරෝසු කරලා කතා කරන්න දන්නවා. සත්තු වගේ කෝලාහලවල ඇලෙනවා මම දේශනාව තියන එක කියන්නේ. හරි දුකයි ඉතින් මේ සිද්ධිනේ? අනාගත භික්‍ෂූන් වහන්සේලා එක එක පාට සිවුරු පොරෝ ගන්නවා උඩගු කමින් කොහක කමින් චාට බස්කය කියයා ස්ෘුංගාර ජීවිත ගත කරමින් උතුම් පුද්ගලයන් හැටිට පෙන ඉන්නවා. අනාගත භික්‍ෂුන් වහන්සේලා සුදු්පාට සිවුරුත් පොරොන්ඩටන් ගන්නවා. හොඳට තෙල්ගාල කොන්්ඩ පීරෙනවා ඇස්වල අඳුංගාගෙන මහමගේ යනවා අපට සාසනයකවට ප ස අප මේ ලාංකීයේ සමාජයන්න භික්ෂු සංස්ථාවනය මතක් වෙන්නේ ැ අපි ලෝකයේ රටවල්ල ඇවිදල තිනිසා දන්නවා ජපානෙ චීනෙ කොරයාාවේ වියට්නාමේ තිිබෙට්වල ඉන්දයාාව පවා මේ බුදුද්දහම කියලා මේ භික්‍ෂු සමාජය කියලා අමුතු අමුතු ජනකණ්ඩායම්තම ඉන්නේ. සමරය සම්පර්ණම ගිහි අයවගේ ජීවත් වෙන්නේ සිවරක් නෑ අමතු ඇඳුමක් සමහරුවාය කළුම කළු පාටයි සමහරුන්ගේ ඇඳුම් සුදු පාටයි තින් පැවිද් අන්ඳන ඇඳුමට සිවර කලන කෙන පොතුවී තෙනවාද නමුත් මේ පරිහානය හැබැයි තාම මේ ලාංකීය භික්‍ෂු සස්ථාවට ඕ මේක මේ විදිරම සිද්ධ වෙලා නෑ තෙරවා අන්ද නමුත් යම් පමණකින් සිද්ධ වේගෙන යනවද කොන්ඩ පිරණ එකම තියෙනවන්නේ ඇතැන් අයගේ මේ ඇත්ත කතාවක් මේ තියෙන්නේ. ඔවුන් ලාභයටමයි ආස කරන්නේ. ඔවුන් ගිජුවෙනවා නොවේකුත් සැපසම්පත්වල්ට විමුක්තියට පත් සිතින් යුතු රහතුන් වහන්සේලා පඩුගසා පොරෝන් ලද අරහත් දජයේ ඒ අය පිළිකුල් කරනවා ලාබ ලබන් ආස වෙනවා කරිම කම් ඇලි කිසිම වීරයක් නෑහ දුර ඇත වනසෙනසුන් වල හුදලාවේ බාවනා කරන්න උන්ට බෑ ගම්වල පන්සල් වලට වෙලා ඔහේ කල්ගෙවනවා ඔවුන් ජීවත් වෙන්නේ මිත්‍ය ආජීවයෙන් ඔන්ට කිසිම් ආදායමක් ලැබෙනවා නම් තමන්ගේ ගෝලයංග පුරුදු කරන්නත් ආදායම්ල බඩ තමයි සංහරවෙන්ඩ නෙමෙයි යම්භික්ෂුවකට ලාපසත්කාර කේතිය ප්‍රශංසා ලැබෙන නැත්තං එයාට මේ සමාජයේ පිළිගැනීමක් ලැබෙන ය දුපත් හාමුදුරුව කියල හඳුන්නවා. එයා ඉන්න පන්සල දුප්පත් පන්සලක් කියලා හඳුන්වනවා. නමුත් කසාාවතට ගරහලා අන්‍යයාගමිකයන්ගේ සංකේතේ වන සුදුඇඳුම් පොරුවන්ඩ ගන්නවා. කසාාවත ගැන ඔවන්ගේ ගෞරුවේ නැති වෙලා ගිහාම සිවුරු පොරුවන්න ඇයි කී එකත් අමත වෙනවා. චීව ප්‍රත්වේක්ෂාව නැති වෙලාය විස සහිත හුලකින් පහරකාලා දුකින් පීඩා විඳවිධ සිටියදත් ඒ චද්දන්ත අහස්ති රාජයා පවා කටුක පීඩා ස නොසතිය හැකි තරම් වේදනා ලැබ ලබද්දිත් මේ සිවුරට ගෞරෝ කලා ඇයි එක්තරා ජීවිතයක බෝධිසත්‍යයන් වහසේ චද්දන්ත අහස්ති රජයාය වෙලා පන්නන්නේ දේවදත්ත එපදනවා වැද්ද වෙලා හරිද ද්දන්ත හස්තිරාජයා සිවරට ගරු කලාා දෙවදත් මුොදල චදන් හස්තරජාව ගාතනය කළ දළ කැපුවා අම ොමම දළකපා ගත්තා. සිවරට අගුරුවයක් වේ කියළ හිතාගෙන දෙවදත්ත පැවිද්ධවගේගේ ඒ ජීවිතෙ ශ්‍රම් පැවිද්ධෙක්. නමුත් මේ මගේ දළකපන්න පැවිද්දෙක්න කියලලා චද්ධන්ත හස්තිරාජය පැවිද්ධව ගාතනය කළ නෑ කියනවා. ඇයිඒසිවුරට අගෞරුයක් වේ කියළ හිතාගෙන පුත්තුමයි දැක්කද. තිරිසන් සතෙක් ැටියටත් මේ චීවරයට ගරු කලා කියනවා අගෞරෝ කලේ නෑ කියනවා එදායි චත්්දන්ත හස්තිරාජයා පණඩු ගහල සකසපු අරහත් දජයේ දැකලා එසැනින් මෙන්න මේ ගාතාවන් කියන්න පටන් ගත්තා ඇත්තෙන්ම කෙලෙස් සිවත් නොකළ කෙනෙක් කිසිම ඉන්ද්‍රියන් දමනයක් නැති කෙනෙක් බොරුවෙන් ජීවත් වනෙනෙක් සිරුදරගෙන හිටියත්. ඇත මේ ැනැත්තා සිවුරට සුදුස්සෙක් නෙවයි. නමුත් කෙලෙස් ඉවත් කරපු කෙනෙක් සිල්ුවත් වෙලා සිත සමාහිත කරගෙන ඉන්ද්‍රියන් දමනයක් ඇතුව සට්‍යවාදී වනන් ජීවත් වෙන්නේ ආ එහෙම කෙනෙක් නම් සිවරට සුදුස්සෙක් සීලයක් නැති ප්‍රඥාවක් නැති සිත්තට එන එන දේ කරන කියන අවුල්වී ගිය සිටත ඇති කුසල් දහම් නැති කෙනෙුට මේසිවර මොනවටද මේ සවරු මොකු මොනුව කරන්න දෙහෙම කෙනෙකුට මේ අහනුවම ප්‍රශ්න ප්‍රශනහනවා ඇත්තෙන්ම කෙනෙක් සිල්වත් වෙලා සිත සමාහිත කරගෙන පිරිසිදු අදහස් ඇතිව නම් ඉන්නේ එයා ඒ කාන්තයෙන්ම කසාවතර සුදුස්සෙක් කෙනෙක් උඩගුනම් මාන්‍යයෙන් ඉදිමිලා නම් අවබෝධක් ඥානයක් නැත්නං සීලයක් නැත්නම් ගලපෙන්නේ සුදු වස්රයක් තමයි කසාවත් මොකටද මේ පුස්ත රහතන් වන්සේ හනවා හට සුදු ඇඳුම තමයි ගැලපෙන්නේ. කසාවත මොකුටද අනාගත භික්‍ෂූන් මෙන්ම භික්‍ෂුුණීන් වහන්සේලාද දුෘෂ්ට සිටන් ඉඳගෙන අගෞුරුවෙන් තමයි කල්ලයවන්නේ මෙත් සිටින් වස නකම්පිට සිත ඇති රහතන් වහසේ අටත්තේ භික්ෂුණීන් වහන්සේලා නින්දා පහස කරන්න පටන්ගන්නවා. සිල්වත්තෙරුන් වහන්සේලා ඒ නුවන නැති සිල්වත් නැති ඉන්ද්‍රියන් දමනයක් නැති සිතට එනේ නදේ කරන අනුවනයාව හික්මවන්ට මහන්සි ගත්තත් ඒවාට ඇහුම් කන් දෙන්න නෑ. ඒ අය හැදෙන්නේ අන්න ඒ විදිට තමයි. ඕොන් කෙත් ෞරවයක් ඇති කර ගන්න තමන් ග මහනකරපු උපාධ්‍යන් වහන්සේලාලට ගරු කරන්නෙත් නෑ. රතාචාරියාට කීකරු නති අශ්වයන් වගේ ඔහ ඒ ගාල කඩාගෙන දිවිල්ලක් විතරයිතියෙන්නේ. යහපත් භික්ෂූන්ගෙත් භික්‍ෂුනීන් ගෙත් කාලය ඔය විදිහට අවසන් වෙලා යනකොට අනාගතේ ඔන්න ඔය විදිහ නිමිති පහල වෙනවා. මෙන මේවිදි කෙලෙස් බලවත්වන දේවල් විතරක් රෙනවා අනාගතයේ දී මේ බයනක තත්ත්ව ඇති වෙනවා එක සිද්ධවෙන්න කලින් ධරමයට කීකරුව මරුදුසිත් ඇතිව මාන්‍යය බිමට දාලා ඕනෝන් කෙරෙහි ගෞරුවෙන් වාසය කර්ඩ ඕනේ මේ ඕනුන් කෙර ගෞරවෙන් වාසයකරනවා කියන එක තුළ තමයි සීලය දියුණු වෙන්නේ තේෙන්වාද දැන් අපි ගමුකු ගෙදරක් අම්මට තාත්තර ගරු කරට දරුවන් කවදාවත් හයිජෙන් දෙමව පිස්සර කතා කරන්නේවත් නෑ අප එතමුක යාළුවෙක් එක දුරකතනෙමතුමක් කියලා අමට තාතර ගරු කරනවනා හොරාට හැංගිලා තමයි දුරකතනම තු ගන්නේ යාලුත් කතා කරන ටි කර යාලු කමට කතා කරන්න වම්බලන් කියල මචන් කියලා දෙමවපිස්සර අහිමෝත් කතා කරන්නේ ගිහි සමාජය ඉ පැවි සමාජ කොහො ව ඩෝ නේද මේ ඕනෝන් කෙරේ ගෞරවේ යටහත් පහත්කන් ඇති බව කියන එක තමන්ට මේ චරිතවත් බවක් සිල්ුවත් බවක් සොයං විනයක් සංවරයක් ඇති කරලා දෙනවා ඒක මනුස්සයකට අවශ්‍යයි නේද නේද තිරිසන් ලෝක මේක තියනවාද තිරිස ලෝක බොහෝ සත්තු දන්නවද මේ මගේ අම්මාය මෙමගේ තාත්තාය මේ මගේ නංගී අක්කාය අයියාය මල්ලීයේ ම්මගේ නෑයෝය මේ තාත්තක නෑයෝය කළ දන්නවාද දන්න ඇගුලු වරද බැෙන්න හිතුනාම වරදි පෙන්දෙනවා ඒක මොන ස්වභාවේද තිරස්චීන ස්වභාවය නමුත් මිනිස් ස්වභාවය ඊට වඩා වෙනස් වෙන්ඩෝනෙනේ එතුරි මෙහි සඳහන් කරනවා මෙහෙම. මෛත්‍රී සිත් ඇතිකර ගණ ඩෝනේ හැම තිස්සේ මෛත්‍රීගින් දඕන කියනවා තරහෙන්ෙම රුණාවන්ත ජීවිතයක්ගේ වන්නඩ ඕනේ කිය අනුන්ගේ දුට නුවන යොදා පිහිට වෙඩ ඕනේ මෝඩ විදිර නෙමේ අනුන්ගේ දුකට පහිට වෙන කොමද නුවන යොදා මේ නුවන යොදා කළ විශේෂර පදයක් වාවිච්චිරරි. බොහෝ අයි අනුන්ගේ දුකට පිට වෙනවා පීට වෙලා පස්සෙ කාල මැසි විලි නාගනවා මන් දන්න නම් ඔය මිනිසු පැත්ත බලන්නේ දන පාරයෝ මැරෙන්ඩ අරිෙනවා අප කෙනෙකුට පිහිට වෙන්නේ යම් ලාභ ප්‍රයෝජනයක් අඩුමගාන ප්‍රසංසාවත් බලාගෙන එතුර අපි අපෙන් උදව්ල් ලබපු අය අපේ ගුණ කියන්න නොඳ කියන්න අපට ප්‍රංසා කරන්නන අපට සත්කාර ගෞරෝ දක්වන්න නොක හෙමී තියතිවද හම එකක්නෑ හැමනිිතරම් පුරුදු වෙන්න ඕනේ ගිහි පැවදි අපි දෙපිරිසම අනුන් තුළින් ගුණ අපේක්ෂා නොකරන්ද තෙරෙනවද තුලින් අපි ගුණා පේක්ෂ කරොත් කවදාවක් සතුරින් ඉඩ වෙන්නේ ඇයිඒ ලෝකට හිංඟ මොකක්ද ගුණේ ලෝක මිනිස්සනු ගුණේ හිඟ නිසා කවුරුත් කාගවත් ගුණ කියන්නේ කවරුත් කාගවත් හොඳ කියන්නේ හරිත බොහෝ තැන් බොහෝ විට වෙන්නේ මකක්ද. හොඳ තිබ්බත් නේද ගුණ තිබ්බත් ඒවා පිට වෙන්නේ? නොගුණම කියනවා නොහොදම කියනවා. වැරද්දම කියනවා තේරනවද එත කුසල් සිත් උපතිනවාද. කුසල් සිත් උපදින්නේ මෙත් සිත් ඇතිකර ගණ්ඩ ෝනනි. කරුණාවන්ත ජීවිතයක් ගෙවන්ඩ ඕනි. සිල්වත් වෙලා සංවරය යුක්තව අකුසල් දුරු කරණ්ඩත් කුසල් වඩඩත් වීරියෙන් ඉන්ඩෝනි. ජීවිතයේ දෙවෙනිකොට ධරමේ හැසිරෙන්ට ඕනි. වීරියෙන්මයි වාසය කරන් ෝනේ. ධර්මී හැසිරෙන්න්නට ප්‍රමාදවීම භයානක දෙයක් වසයෙන් දකිින් දෝනේ. අප්‍රමාධයක්ෂේම භූමයක් හැටියට දකින් දෝනේ. ඒ අමා නිවනි ස්පර්ස කිරීමට ආර්්‍යස්ථාංගක මාර්ගේම වඩන් ඩෝනේ. මේ වනාහි පුස්සනම් රහත් මොනිදුන් වදාළ ගාථ වන්නේ. දැතු අද මෙම රූපවාහින දම් දෙසුමිදී රහතන් වහන්සේලා දෙනමක් විසින් සිදුකරපු නේද පුදුම හිතන අපිට නිතර අහන්ඩ නොලැබෙන දේශනා දෙකක් විස්තර දෙකක් ේ සත්‍ය පුවත් දෙකක් අහඩ ලැබුණ නේ ඔබ හිතනවද අපි මේ ජීවත්වන සමය මහා පින්වන්තයන්ගේ සමයක් කියලා අපි දැන් මීට අවුරුදදුර කලින් බණඇහිවිය මොකාවරණය දාගෙන්ද මකාවරණයක් නැතවද ැ අපිට එකත් නැතිවුණානේ. එ පිනක්ද නමුත් අපිට මාවරණය දාගෙන හරි බනාහන්ඩ අවස්ථාවක් තවම තවම තියෙනවා. අනගතව ොන මුොුණ දේවල් වෙන්න තියනෝදි ලබි දන්නවාද. රහතන් වහන්සේලා විසින්ව මේ හළිදරව කරපු නිසා වර්තමානය සවභහවයක්ත් අපට යම්යම් විදිහකින් පෙනනෙන දකි නිසා ප දන්නවා මේ ොරුනේ උනාාසල කර ප්‍රකාශන ඒකාන්ත සක්්‍යයයි කියලා බුදුරජාණන් වහන්සි ගනාගත වන්ස දේශසනාව ඔ බාල ඇති වරින්වර චක්කවත්ය සිංහනාත් සූත්‍රයේති අනාගත ලෝකී බලවත් වෙන්නේ අධර්ම රාගය එකන දරුවට අම්මව අම්මව කළ පේන්නේ හරිද අම්මට පුතාාව පුතා කල පේන්නේ ත්ට දුවව දුව කියල පෙන්නේ දුවට තාත්තාව තාත් කල පෙන්න එක තෙරනොනම කියන එක ආගේ කනාගතය වෙනවා අදරම රාගය විසම ලෝබය කොච්චර තිබත් මාදී ලෝකට පෙන්නන්ඩ ිනිසු ජීවත් වෙනවා එක විසම ලෝබය ලෝකට පෙන්නන්ඩ ගේ හදනවා ලෝකට පෙන්න්න නයි වෙලා වාහන ගන්න ෝකට පෙන්නන්ඩ අඳනවා හරිද ලෝකට පෙන්න්නට ළමයිට උගන්නවා ලෝකට පේන්්ඩ කෑම කනවා ට පේන්ට බෙහෙත් ගන්නවා හරිද ලෝකට පේට තමයි හැමකක්්පු කරන්නේ තමන්ගේ හිත සතුරු කර ගන්න නෙමි ද තමන්ගේ හිත සතුරු කර ගන්නම් කවදාවත් නයට ජීවත් වෙන්නේන තියෙන දෙන් ජීවත්වෙනවන්නේ ඒකට විසම ලෝබය කියලා කියනවා අනාගත තකොට අධර්ම රාගය බලවත් වෙනවා විසම ලෝබය බලවත් වෙනවා තුන් මිට්්‍යා ධරම මිට්්‍යා ධර්ම කියලා කියන්නේ මේ දේ කරපං දියුණු වෙනවා කළ කිව්වොත්. සුනකෙක් හරි වදින ලැස්ති. තරිසන් සතෙක් හරි වඳින ලැස්ති. තේරවද කියන එක මේ දේකලොත් සෞභාග්‍ය ලැබෙනවා කිරී උතුරණවා. මිනිස්සු ඕනව මිත්්‍යාවක් හිස් මුදුරින් පිළිකඳන ලැස්තයි. මෙයයි නිවන් පිණස්ස පවතින මාර්ගය ආර්යස්ථාංකික මාර්ගය කිවර පස්සේ. ඒගෙන සංවේදී වෙන්නේ එක හිතට යන්න හිත තදයි හි නිසා මෙවැනි දෙසුම් ශ්‍රවණය කරල් අපි කරන්න ඕනේ හිත නරක් කරගන්න එක නෙමේ හිත පාරගන්න එක නෙමේ හිත රිද්ද ගන්න එක නෙමේ මේ විග්‍රහය කරපු අපිටත් අපිට දොස් කියන එකත් නමේ මකොත් අපිත් මේ කණ්ඩාම ඉන්නේ නැම හෙළිදරව වූ කරන්ඩිපේ නේද එතකොට අපි හැම දෙනාම බුදුරජාන්සේ වදාහළ දහම් ක්‍රමය තුළ සිරන්න තමයි මහන්සි ගන්් ඕනේ උන්වහන්සේ මොකද වදාල දහම් ක්‍රමය නිවන පිණිස පවතින දහම් ක්‍රමේමකක්ද ආර්යස්ථාංගික මාර්ගය. පැවිදිී උතුමන්ට අනුගමනය කරන්න තියන්නේෙත් ආරය ස්ථාංගික මාර්ගය ගිහි ඔබට අනුගමනය කරන්න තියන්නේෙත් ආරයස්ථාංගික මාර්ගගේ ආර්ය ස්ථාංගික මාර්ගයෙන් තමයි සියල දුක් අවසන් කළ හැක්කේ මඟපල නිවන් ශාක් සාත් කර ගත හැක්කේ. ඒ පිණස්ස ඔබට මට අප හැමට වාසනාව උදාවේවා. පුන්්‍යයානමෝදනාව. අද මෙම රූපවාහිනී දම් දෙසුමට තම සැදැහැති දායකත්වය ලබාගෙන කටයුතු කරන ලබන්නේ නිට්ටඹුව කන්දහේන පදිංචි ශ්‍රියානිි කාන්ති සෙනෙවරත්න මහත්මිය ඇතුළු සෙනවිවරත්න පවුල්ලේ සහෝදර සහෝදරින් නැතුළු ඥාතීන් හැම දෙනා එකට එක්ව. ඉතිං ශ්‍රයාණී කාන්තිය සිනිවිරත්න මහත්මිය පදානසිනිවරත්ම පවු්ලේ හැමට සහෝදර සහෝදරියන්ට මෙම ධර්ම දානමය කුසලය චතුරාර්ය සත්‍යබෝධය පිණිස පවතීවා. පිනතුන් තවදුරටත් බලාපොරොත්තු වෙනවා? අපෝතිී වදාල බෞද්ධයා මාධ්‍යජාලය නිර්මාණය කරපු අපගේ ්‍යයානමිතරෙන්න් වහන්සේ වන ධරනාාගම කුසල දම්ම නායක ස්වාමින් වහන්සේට පුුණ්්‍යාණ මෝදනා කිරීමටත් ෆරන්සි සෙනවිරත්න සීයාට නීට අඩස් බණ්ඩාරණයක ආච්චීට ලනල් බටන් සනිවිරත්න සහ පී ජයසේන යන පියවරුන්ට ව් ස් බණඩාරණයක ආච්චීට සිවානන්ද සෙනවිරත්න මාමාට නිසංග සනේවිරත්න ආරයු බාලසූරිය ප්‍රබෙයා ඇතුළු නමින් මියගිය වර්ග පරම්පරාගත ඥාතීන් සෑමසිලු දෙනාටම මේ පින් පරලෝක වස්සයෙන් ඒ ජීවිත සැපෝත් කරගන්නට සුවපත් කරගන්නට සංසාර්දුකින් අත්මි දෙන්නටම උපකාරයක්ම වෙත්වා. අසූ වටවෙනි වියහි පසුවන ජනමදිනය සමරණ සුරංගී සෙනවිරත්න මෑණියන්ට නිදුක් නිරෝගී සුව දිගාසිරි සම්පත් සැලසේවා. පවුලේ සියලු දෙනාට සලු ඥාතීන්ට අධ්‍යාපනය ලබන සියලුම දූදරුවන්ට සියලු යහපත සැනසිල්ල වේවා. ධරම දේශක ස්වාමීන් වහන්සේටත්. බෞද්ධයා මාධජාලයේ සභහපති නායක පූජනිය ොරලන්දේ වජරඥාන ස්වාමින් වහන්සේටත්. නෙටඹුව ස්්‍ර සේස්ත්‍රාරාමාදීපති ගෞරනීය කොට්ටව උපරතන ස්වාමින් වහන්සේටත්. බෞද්ධයා මාධජාලයේ කාර් මණ්ඩලයේ සෑමසිලු දෙනාටමත්. මේ හැම පිනක්ම නිවන් පිණිස පවතිීවා. කොවි් වසංගතයේ හේතුවෙන් ලෝකේ පුරා පීඩාවට පත් සිළු ජනතාවට ඉක්මන් සුව සහනය වේවා. ත්‍රවිද හමුදාවට සෞඛ්‍යංශවල හැමටම සියලු සෙත සැලසේවා කියලා දායකයන් සෙත් පතනවා. රැස්කළ උදාාරතර පොන්නෙ ධර්මයෝ පින් කැමති සියලු දෙවිවරු අනු මෝදංව සැප ලබත්වා. ඔබ අප හැමනමින් අභාවයට පත්සලු ඥාතිවරුද. රටදෑ සමය වෙනිමින් දිවිපිදූ වීරධර රණවිරුවෝධ. වසංගතයේ හේතුවෙන් ලෝකේපුරා ජීවිතවලින් සමුගත් ලක්ෂ සංඛාත සෑමසිලු දෙනාද මෙපින් බලෙන් සංසාරික වශයෙන් සුවපත්වෙත්වා සංසාරය නත්මි දෙෙත්වා අපගේ උතුම් ගුරු දේවෝත්තමයන් වහන්සේලාටත් අපගේ උතුම් මහෝපාදයන් වහන්සේලාටත් ත්‍රයිනිකායක මහනාය නුනාායක ස්මින් වහන්සලා වරක් ප්‍රරමුක සමස්ත ශාසන භහරධාරී බහාසංගරත්නයටත් සියලු යහපත සැනසිල්ල වේවා. චතුරාර් සත්‍යබෝධය වේවා. පොදවෙයි ලෝකපුරා සදහම් ශ්‍රවණය කරපු හැම දෙනාටම මේ හැම පිනක්ම අමානිවන්සුව පිණිසම හේතුවාසනාවෙත්වා. ආකා සට්ටාච්චබුම් මට්හාා දේවානාගා මහිද්ධිකා पुञ्यन्तं अनुमोदित्वा चिरं रक्षन्तु शासनं आकाशट्टा च मुम्मट्ठः देवानागा महिद्दिका अनुमोदित्वा चिरं रक्षन्तु देसनं आकाशट्टा च बुम्मट्ठः देवानागा महिद्धिका पुञ्यन्तं अनुमोदित्वा සිිරන්රක් කන්තුතුවං සදා හැම දෙනාටම ත්‍රවිධරත්නය යනන්ත ආශිර්වාදය සැලසේවා.